හිමිදිරි භාවනාවට ගෞරවය මහිමය දෙවිඳුන්ට දෙමින්, තමාගේ සිතින් සැක නොකොට තමා කියන දේ සිදුවේයයි. යම් කෙනෙක් සිතයිද විශ්වාස කරයිද එපරිද්දෙම්ම ඒ කෙනාට එම දේ සිදුවෙනවාමයි. කිතු යේසුතුමාන් පැවසූ පරිද්දෙන්ම මාක් 11:23 තුල සඳහන් පරිදි කිතු යේසුතුමාන්ගේ මේ ප්‍රකාශනය ඇසෙන මානේ නොසිටියත්, අරුත්බර මේ සත්‍ය දැන නොසිටියත්, මේ ආකාර ඇදහිල්ලකින් තම සිතින් සැක නොකොට විශ්වාස කොට එම ඇදහිල්ල ක්‍රියාවට නැගූ තැනැත්තියක්, කිතු යේසුතුමන්ගේ අනුකම්පාවට පාත්‍ර වූ වග මතෙව් 9:21 තුළ දැකිය හැකි. මක්නිසාද උන්වහන්සේගේ සළුවට පමණවත් අත ගැසුවොත් මට සුව වන්නේ යයි ඈ සිතින් කියාගත්තාය. ප්‍රතිඵලය කුමක්ද? අදහන්නෝ කිසි කලක ලැජ්ජාවට පත් නොවන බව තහවුරු වීමයි. යේසුස් වහන්සේ හැරි ඈ දැක, දියණියනි ධෛර්යවත් වෙන්න, නුඹේ ඇදහිල්ල නුඹ සුව කළේ යයි කීසේක. ඒ ස්ත්‍රී ඒ පැයේ පටන් සුවපත් වූවාය. අපගේ ඇදහිල්ල සිතින් නිශ්චය කරගෙන එය ක්‍රියාවට නගන විට කිතු යේසුතුමන් වෙතින් සුවය නිසක බව එතුමන් සුවකීය වචනය තුළින් ස්ථිර කර දක්වනසේක. ඔබේ ඇදහිල්ලේ සිතුවිල්ලට සුවය පමණක් නොව ඔබ සුව වූ වගට දේ වචනය තුළින්ද මේ වන විටත් ස්ථිරත්වයක් දී තිබෙනු නිසකය.